මෙවිදදි අමරිකා එක්සත් ජනපදය විසින් නිලවශයෙන් තහවුරු කර තිබෙනවා යෙමන හෞදී සටන්කාමීන් විසින් එල්ල කල්ලද ප්‍රහාරයකින් වාණිජනෞකා දෙකක් හානියට පත්ව ඇති බව. යනුව ගල් ෆ් ඒඩන් හිදී ගෙවුණු පෑ විසි හතර තුළදී හෞදී සටන්කාමීන් විසින් එල්ල කරලද මිසයිල ප්‍රහාරදවලින් නෞකා හානි සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. යනු අමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය සෙන්ට් කොම් එක මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඉරානයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වන හෞදි සටන්කාමීන් විසින් ටවීෂී කියන සහය වගේම ලයිබීරියන් දජය සහිතව ක්‍රියාත්මක වුණු ටවීෂී කියන නෞකාවට සහ සුවිස් හිමිකාරිත්වය සහිත වුණු බහලු නෞකාවකට ඇන්ටි බැලස්ටික් මිසයිල් ඇන්ටිශිප් බැලස්ටික් මිසයිල් එල්ල කර තිබෙන බවට තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. නෞකාවන්ට හානි සිදුවී තිබෙනවා. නමුත් කාර්ය මණ්ඩලයට තුවාල සිදුවී නොමැති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. ඒ වගේම තමයි හවුදි සටන්කාමීන් නෝර්ඩර්නි ජර්මන් ඕන් කාගෝ ෂිප් එකකටත් පහර දීමක් සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇන්ටිගුවා සහ බාබඩෝස් දජය සහිතව ගමන් කරන ලැබුණු නෞකාවකටත් මේව පහර දීම සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. එම නෞකාවටද හානි සිදු වී ඇති බවට මේ වෙදි තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. නමුත් කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදු වී නැති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. දිගින් දිගටම හවුදි සටන්කාමීන් මේ විදිහට වාණිජ නෞකාවන් වලට පහර දීම සිදු කරනු ලබනවා. MSC සමාගමේ කළමනාකාර කවිෂි නෞකාවට අදාළව ප්‍රකාශ කර තිබෙනවා මේ වන විට මේ කලාපය බරපතල ආකාරයේ අර්බුදයකට ගමන් කරමින් පවතින බව සහ වාණිජ නෞකා කිසිසේත්ම මේ ප්‍රදේශ ආශ්‍රිතව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් දක්වා මේ වන විට මෙම අර්බුදය වර්ධනය වී ඇති බවයි. ගෙවුණු නොවැම්බර් මාසයේ සිට පලස්තීන අර්බුදය පාදක කරගනිමින් යෙමනයේ හවුදි සටන්කාමීන් විසින් වාණිජ නෞකාවන්ට පහර දීම සිදු කරනු ලැබුවා. මේ වන විට අමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ක්‍රියාවලියක් මේ කලාපය තුළ ක්‍රියාත්මක කළද තවදුරටත් හවුදි සටන්කාමීන් මෙම ප්‍රහාරය දියත් කරනවා. ඒ නිසා රතු මුහුද ආශ්‍රිතව තිබෙන ගමනාගමනය නතර කරලා අප්‍රිකානු කලාපය හරහා දැවැන්ත දුරක් ගෙවා දමමින් මේ වෙදි නාවික ක්ෂේත්‍රයේ ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා අතිවිශාල අධික නාවික පිරිවැයක් දරන්නට මේ වෙද්දි ලෝකයට සිදුව තිබෙනවා. ඒ නිසා මේ සිදුවීම සමස්ත ජාත්‍යන්තර වෙළඳාමටම දැඩි ප්‍රහාරයක් බවට පත්ව තිබෙනවා.